சங்கம ஒட்டாசே தயவர மௌருணி தேவருணி சகோதர சகோதரிகளே அதிசயம் சதுர வேணுமா அது தினே මේ මැතිවරණ කොට්ටාසයට ඇවිල්ලා සුජීව සේනසිංහ මැතිතුමාගේ නායකත්වයෙන් සමගි ජන බලවේගයේ ජයග්‍රහණය උදෙසා ඔබ සියලු දෙනාම හමුවන්නට අවස්ථාවක් ලැබීවා ගැන හිතාදර මිත්‍රවරුනි කඩුවෙල මැතිවරණ කොට්ටාසය ඔබ අප සියලු දෙනාම දන්නවා विशाल बल प्रदेश अलापालन कोट्टास विसी अटक ग्राम सेवा वसं फनस हतक चंदपुल मध्यस्थान इकसी विसी नमयक एवगेम गम्मान तुंसी विसी पहकें समन्वित वू बल प्रदेश आरंभेदी मोन तमुन्ना सरट कियान कमती ඔබලට මතක ඇති මගේ පියාණන්ගේ ගම හදා රට හදපු වැඩසටහන අපි මේ වැඩසටහන නවීකරණය කරලා මේ වෙන විට එය ග්‍රාම රාජ්‍ය නගර රාජ්‍ය ප්‍රතිපත්ති හැටියට අලුතින් සකස් කළා තිබෙනවා ග්‍රාම රාජ්‍ය නගර රාජ්‍ය සංකල්පය තුල खड़ुवेल मैथिवरन कोट्टासे गम्मान तुंसिय विसिपहे में ग्राम राज्य नगर राज्य संकल्पे तुलिन मुलु खड़ुवेल अपि संवर्धनेन बबलवन युगे तमुन्नांसे लागे गम्पियसक रखने नवाई किये के मम्ने अवस्तावे किया नगर हितादर मित्रवरुनी अदवन विट රටේ සියලුම වැඩ කටයුතු පාහේ සහ මුලින්ම අකර්මණ්‍ය වෙලා හමාරයි ආර්ථිකේ හිදා ගන්න බැරි විදියට කඩන් වැටිලා ජන සමාජයේම අසරණ වෙලා ජාතිය ආගම කේන්ද්‍ර කරගෙන ජනතාව අතර හැලහැප්පීම් එමට රටි එකමුතු භාවයේ අතුරුදහන් වෙලා සහෝදරත්වයේ වාෂ්ප වෙලා මෙවන් තත්වයක් තුල අප මාතෘ භූමියට අලුත් බලාපොරොත්තුවක් අපි ලබා දෙනවා ඒ තමයි සිංහල බෞද්ධ අපේ රටේ ඒ සිංහල කමට බෞද්ධ කමට මුල් තැන ලබා දෙමින් අනිකුත් ආගම් අනිකුත් ජාති ආරක්ෂා කරමින් රැකගනිමින් සද් ජාතිකත්වයේ යන නව වැඩපිළිවෙල යටතේ අපි අපේ මාතෘභූමිය නැවතත් වරක් ප්‍රෞඩත්වෙන් බබලෙන සංවර්ධනින් සෞභාග්‍යෙන් පිරි ඉතිරි යන ජව සම්පන්න තේජස්වන්ත රටක් බවට නිර්මාණය කරනවාමයි කියන එක මං තමුන්නාන්සලාට මේ අවස්ථාවේදී කියන්න කැමතියි. අපි අදහස් කරනවා කඩුවෙල වල ප්‍රදේශයේ කේන්ද්‍ර කරගත් කොළඹ දිස්ත්‍රික්කයට අලුතෙන් කර්මාන්ත පුරෝරාල් ඇති කරලා රැකී රක්ෂා බිහි කරලා තරුණ තරුණියන්ගේ රැකියා ප්‍රශ්නෙට තිරසර විසඳුම් ලබා දෙන්න මේ බල ප්‍රදේශයේ නිවාස ප්‍රශ්නෙන් පීඩණයට පත්වෙච්ච විශාල ජන කොට්ටාසක් සිටින මට පහෝගිය රජෙන් ලැබුණේ මගේ පියාගේ අමාත්‍යංශයෙන් 6න් 1යි නිවාස අපතිකම කෑලි 6කට කඩලා තිබුණා 6න් 1ක් පමණයි ලැබුණේ අපි මෙවර ඒ කොටස් 6ම එක තැනකට ගෙන एक निवास अमात्यांश यटते अपि रटेम निवेश नुमति जनताव मूल करगेन
විස්සයි විසිපහ වෙනකොට දැවැන්ත නිවාස සංවර්ධන විප්ලවයක් තුළින් සැමට සෙවන උදා කරනවාමයි කියන එක මම මේ අවස්ථාවේ කියන්න ගන්නවා. කඩුවල කොට්ටාසේ අමු පෞල් හැකියට ජීවත් වෙන කුලී නිවෙස්වල ජීවත් වෙන කුලියට ජීවත් වෙන මේ සීලුක දෙනාට පුළුවන් පිරිසිදු යථාර්ථවාදී විශ්වාසයක් අපේ නිවාස විප්ලවය පිළිබඳව තබා ගන්න. මිත්‍රවරුනි, මේ කොළඹ දිස්ත්‍රික්කයේ අපේ ප්‍රතිපක්ෂ අපේක්ෂකේ මහලකෝට දේශප්‍රේමී කියලා බොහොම ගොරහැඩි භාෂාවෙන් කතා කරන මහා විප්ලවවාදියා කියන පෞගේ දවසක එයාට මනාප දොළ දුකක් තියෙනවා. මම එයාට කියන්න කැමතියි සජිත් ප්‍රේමදාසට තියෙන එකම දොළ දුක කඩුවෙලටත් කොළඹ දිස්ත්‍රික්කයටත් ගෙවල් හදන මහල් නිවාස හදන දොළ දුකයි කියන එක මම මතක් කරන්නට කැමතියි. හිතවත් මිත්‍රවරුනි, නව යුගයක් කරා යන්නට නව තාක්ෂණ විප්ලවයක් ඇති කරන්නට රොබොටික් තාක්ෂණය, කෘත්‍රිම බුද්ධිය, නව තාක්ෂණය මේ යනාදී ශේෂ්ත්‍රවල අපි රට ඉමහත් ප්‍රගතියක් ලබා ගන්නට හැමදාම තොරතුරු තාක්ෂණ විප්ලවය දේශපාලකින්ගේ ප්‍රකාශ වලට පමණක් සීමා වෙලා තිබෙනවා. එවන් තත්ත්වයක් තුළ මම ඔබ සියලු දෙනාටම කියන්න කැමතියි, ඔය හැමෝම කතා කරන විප්ලවය මහ පොළොවේ ක්‍රියාත්මක කිරීමේ වගකීම සමගි ජන බලවේගේ අපි බාර ගන්නවයි කියන එක මේ අවස්ථාවේ කියන්න ගන්න. මිත්‍රවරුනි, COVID-19 නිසා ලෝකයේ රටවල් රාශියක් අසරණ භාවයට පත් වෙනවා. ඒ රටවල් වලත් ආර්ථිකය කඩාවැටෙනවා. හැබැයි ඒ රටවල් වල නායකයෝ මිනිස්සු ගැන හිතනවා, ජනතාව ගැන හිතනවා, ජනතා සුබ සාධනය ගැන හිතනවා. අපේ රටේ රජය මහ ජනතාව ගැන හිතන්නේ, මහ ජනතාවට දිය යුතු සහන ගැන හිතන්නේ. මම මිත්‍රවරුනි, විපතට පත්තුණු අසහනයට පත්තුණු ජනතාව ශක්තිමත් කරන්නට, ඒ වගේම රටේ ආර්ථිකය ගොඩනගන්නට මම යෝජනා කරලා තිබෙනවා. දිනපු හැටියේ තෙල් නිල් අඩු කරන්නට, දිනපු හැටියේ මධ්‍යම පන්තියෙන් සුළු මධ්‍යම පන්තියෙන් පහළට හැම පවුලකටම මසකට 20,000 ගානේ ලබා දෙන්නට. හැබැයි තමුන්නාන්සලා අපුඩි ගැහුවට අද පොහොට්ටු බැංකු හොරු කුමන්ත්‍රණයක් කරන දෙගොල්ලොම එක්කහුවෙලා මඩ ගහනවා සජිත් ප්‍රේමදාස කොහොමද 20,000 දෙන්නේ කියලා. ඒ ඇත්තොන්ට මතක නැහැ මගේ තාත්තා මේ රටේ යුද්ධ දෙකක් තියෙද්දි නිලඳුන් දුන්න, දිවාහාර දුන්න, ඇඟලුම් කර්මාන්ත ශාලා ආරම්භ කරා, ජන සවිය දුන්න, ප්‍රාදේශීය ලේකම් කාර්යාල බිහි කරා, ජනාධිපති ජංගම සේවයේ ක්‍රියාත්මක කරා. අපිව විවේචනය කරන නිකමුන්ට, අපිව විවේචනය කරන අලස දේශපාලකින්ට මේව මතක නැහැ. මම ඔබතුමන්ලට කියන්න කැමතියි, තමුන්නාන්සලා බය නැතුව අපිව ජයග්‍රහණය කරවන්න 20,000 දිනේකේ වගකීම ප්‍රේමදාසගේ පුතා බාර ගන්නවා කියන එක මම තමුන්නාන්සලට කියන්න ගන්නවා. මේකේ කෙනාගේ අවලාද වලට සවන් දෙන්න එපා, බොරු කටකතා වලට සවන් දෙන්න එපා. රජයේ ඔප්පු කරලා තිබෙනවා එයාට වැඩක් කරන්නට බැහැ. වැඩ බැරි ආණ්ඩුවක්, අසාර්ථක රජයක්, ජනතා සේවයක් ක්‍රියාත්මක කරන්නට උවමනාවකුත් නැහැ, ජනතාවගේ දුක දැකලා කැක්කුමකුත් නැහැ. නිකන් ඔහේ අයාලේ යන රටක් බවට අදපත් වෙලා. නමුත් කලබල වෙන්න එපා මිත්‍රවරුනි, පස්වලින් පස්සේ
රට මේ වැඩි තිබෙන ප්‍රපාතයෙන් ගොඩගැනීමේ වගකීම සමගි ජන බලවේගය බාර ගන්නවා කියලා මේ අවස්ථාවේ කියන්නේ තමයි. තවත් රැස්වීම් රාශියකට යන්න තිබෙන නිසා මගේ කතාව කිටි කරනවා. ශාන්ත ලෝකගම කියන්නේ රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ සංකල්පයක් මත නිර්මාණය වුණු ගම්මානය. ඒ ගම්මානයට සම්බන්ධව අද අපිත් සමග අත්වල් බැඳගෙන සිටින සියලුම දෙනාට මගේ ස්තුතිය පුද කරනවා. තමුන්නාන්සේලාට කෙලෙහි ගුණය කියන ගුණාංගය ඉහළින්ම තියෙනයි කියන එක මම මතක් කරනවා. නමුත් මගේ පියාණන්ගේ සංකල්පය තුළ සෙවන ලැබමින් ප්‍රේමදාස විරෝධී රටට වින කරන බැංකු මංකොල්ලකාරයන් සමග සම්බන්ධ වුණු ඇත්තෝ මේ ප්‍රදේශයේ ඉන්නයි කියලා මට ආරංචි. හොඳට මතක තියාගන්න, ඒ ඇත්තෝ ඒ දේශපාලනය කරන්නේ ගොතුමන්ලාගේ සුබ සිද්ධිය වෙනුවෙන් නොවේ. ඒ අය දේශපාලනය කරන්නේ මුදලට, කප්පමට, වරදානවලට, වරප්‍රසාදවලට, කොමිස් මුදල්වලට. තමුන්නාන්සේට සතුටු වෙන්න පුළුවන් සමගි ජන බලවේගයේ මහ බැංකු මංකොල්ල කරුවනුත් මහ බැංකු මංකොල්ල කරුවන්ගේ මොළකාරින්වත් අපේ කණ්ඩායමේ නැතේ කියන එක මම බොහොම සතුටින් මේ අවස්ථාවේ ප්‍රකාශ කර සිටිනවා. එන හිතාදර මිත්‍රගුරුනි සුජීව සේනසිංහ කියන්නේ මාත් සමග හැමදාම එකට හිතගත්තු මට දිරිය ශක්තිය ලබා දෙන හැම වෙලාවකම අපිව ශක්තිමත් කරපු දේශපාලන නායකයෙක්. එතුමාගේ ජයග්‍රහණය තහවුරු කරලා මගේ දයක් ශක්තිමත් කරනකොට අනිවාර්යෙන්ම කඩුවෙල මැතිවරණ කොට්ටාසයට හොඳ ඇමතිකමක් සහිත මන්ත්‍රීවරයෙක් බිහි වෙනවා නොඅනුමානයි කියන එක මම මේ අවස්ථාවේ කියන්නම්. අපේ කණ්ඩායම අලුත් කණ්ඩායමක්. ඒ අලුත් කණ්ඩායම තුලින් නැවුම් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නට අපි සැදී පැහැදී සිටිනවා. ඒ නැවුම් ප්‍රතිපත්ති තුලින් අපේ ඒකායන අරමුණ සමෘද්ධිමත් සෞභාග්‍ය සම්පන්න ශ්‍රී ලංකාව බිහි කිරීමයි. ඒ වැඩපිළිවෙල ක්‍රියාවට නංවන්නට දුරකථනයේ දිනවන්න සමගි ජන බලවේගයේ දිනවන්න සුජීව සේනසිංහ මැතිතුමාව උඩින්ම ජයග්‍රහණය කරවන්නේ කියලා මම හිතනවා. මමත් කොළඹ දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වෙමින් මේ කණ්ඩායමට නායකත්වය ලබා දෙමින් කටයුතු කරනවා. සුජීව සේනසිංහ මැතිතුමාගේ නායකත්වයෙන් කඩුවෙල ආසනයේ සංවර්ධන වැඩ උදෙසා අපි වෙනමම සංවර්ධන කාර්යසාධක බලකායක් රටේ අගමැතිවරයා යටතේ ස්ථාපනය කරලා එතුමත් සමග අත්වල් බැඳගෙන ගම්මාන 325 පවුලෙන් පවුලට පුද්ගලයාගෙන් පුද්ගලයාට ඒ සියලු දෙනාගේම දියුණුව උදෙසා නව තාක්ෂණය උපයෝගී කරගනිමින් රටේ අගමැතිවරයා මේ රටේ සෑම පවුල් ඒකකයකම සෑම ගම් ඒකකයකම සෑම පවුල් ඒකකයකම සමාජිකින්ගේ දියුණුව අධීක්ෂණයට ලක් කරමින් පසුවිවරණයට ලක් කරමින් නවීන රාජ්‍ය පාලනයක් තුළින් ඔබ සියලු දෙනාගේම සෞභාග්‍යය තහවුරු කරන්නට අපි දිවිහිමියෙන් අපකප වෙනවායි කියලා ප්‍රකාශ කරමින් දුරකථනය නැවත නැවත දිනවන්නට ශාන්තාලෝකගම ගම්මානයේ සහ අවට ගම්මානවල අවට කොට්ටාසවල මේ ස්ථානයේ සහභාගී වුණු ඔබ සියලු දෙනාටම ධෛර්ය ශක්තිය වාසනාව ලැබේවා. මැතිවරණයේ අවසන් වන්නට පෙර රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ වහල යට ජීවත් වුණු එනමුත් එතුමාව අමතක කරපු ඇත්තොන්ට මැතිවරණයේ අවසන් වන්නට පෙර කෙලෙහි ගුණ දක්වන්නට ධෛර්ය ශක්තිය වාසනාව ප්‍රඥාව පහළ වේවා කියා ප්‍රාර්ථනා කරමි. සෑම සිරිත නාමයෙන් ජය 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 ශ්‍රී.